මෝඩාභිමානී නමින් සංවිධාන කර තිබූ ප්‍රහසන වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නැමැත්තිය විසින් ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එම ප්‍රකාශය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ඉන් බෞද්ධාගමට නිගරුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කිරීමත් සමගයි. එහිදී ඇය මෙරට බෞද්ධ පාසල් සම්බන්ධයෙන්ද උපහාසයෙන් කතා කරන අයුරු බෙලෙස දැකගත හැකි වුණා. ඉස්කෝලට ආව දවස ඉඳන් විව බලාගෙන ඇවිදින්න, ගවුම හදාගෙන වාඩි වෙන්න, කනට ඇහෙන්නේ නැති වෙන්න කතා කරන්න, කොක් කන නගන්න නැතුව හිනා වෙන්න, ඔය අහලහලම ගෝලෙන් අයින් වෙද්දී හුඟක් අය කෝල ගර්ල්ස් වෙලා. කෙසේ වෙතත් ඇය සහ ඇයගේ මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් සමාව අයද සිටියද අදාළ ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. එවන් පසුබිමක නතාෂා එදිරිසූරිය නැමැත්තිය රටින් පිටව යාමට උත්සාහ කිරීමේදී ඊ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා පොලිසි ඉදිරි කර තිබූ පැමිණිල්ලක් මත. මැලේසියානු ගුවන් යානයකින් ක්වාලාලම්පූර් වෙත ගොස් පසුව සිංගප්පූරුව වෙත පිටව යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළ තුලදී ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබූ අතර එහිදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත බහර දුන් බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙවර විට ප්‍රකාශ ලබා ගැනීම සිදු කරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. බුදුදහමට නිගා කරලා ඊට පස්සෙන්ද සමාව ගන්න එක ප්‍රවණතාවයක් සහ විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, දඬුවම් දෙන්න ඕනේ. අපි දන්නවා ව්‍යවස්ථාවේ 9 වෙනි පරිච්ඡේදයේ, වගේම දඬුවම් සංග්‍රහයේ 289 යටතේ දැඩි දඬුවම් දිය යුතුයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් බෞද්ධයෝ මේ නීතිය අතට ගනී. බෞද්ධයන්ගේ තියෙන ඉවසීම, අනුකම්පාව, දයාව පරීක්ෂා කරන්නට යන්න එපා කියලා තමයි මම ඒ විදිහට කියන්නේ. මොකද බෞද්ධයෝ සිල් දෙනාම රහත් වෙලා නැති නිසා. උදේ පණිවිඩයක් ආවා, ඒ කාන්තාව කඩනාග ගුවන් තොටුපළදී අත්අඩංගුවට ගත්තා කියලා. ඒ කියන්නේ ඒ අයට ඉතාම මුදල් ලැබෙනවා, ඉතාම විශාල මුදල් ලැබෙනවා. ඒ වගේම තමයි පිටරට සංචාරය සඳහා ඔවුන්ට අවශ්‍ය කරන ගුවන් ටිකට් පත් සහ සියලුම දේ ලැබෙනවා. ඉතින් ඒක නිසා මුදලට මේ වගේ ආගම පාවා දෙනවා නම් මුදලට තමාගේ දෙමව්පියෝ වුණත් පාවා දෙන්න පුළුවන් කියලා තමයි මා කියන්නේ.